ඔක්කොම මතකද අර කපුටු කකා කක් මුළු ලෝකෙම ජනප්‍රියයි බැසිල් විසිල් වැඩටින්ටි මල මතක නෑ මොනවද කියලා හැබැයි මේ ස්ලෝගන් එක වට්ටයි නේද අර ඉන්න අතර කට්ටියක් බලමු පොඩ්ඩක් මේ ඉන්න කපුටු කකා කට්ටිය තමයි ඉන්නේ ඔය දන්න හති උන්ට ඈ ගහලම හති එනකම බලන්න පොඩ්ඩක් ඉස්සරහට මේ මහත්යනේ මේ කපුටු කක් කපුටු කක් තිබුණා සින්දුවක් කපුටු කක් කක් කියන ඒක අපි නිර්මාණය කරේ මේ ජන අරගලය මුලින්ම පටන් ගත්තේ අපි මේ ජන අරගලය පටන් ගත්තේ ස්වයං රැකියා සංගමයක් වශයෙන් එදිනෙදා අම්බකරන් කන මිනිස් වෙනෙන් තමයි අපි මේ ජන අරගලය පටන් ගත්තේ ඒකෙදි 2020 මා විසින් මම ගෙනාවා 2020 නොවැම්බර් මාසේ 12 වෙනිදා ප්‍රදීප් චාල්ස් ඇඩ්මින් ඒ කියන්නේ කෙලිම නිර්මාණතු මේ සමාජ මාධ්‍ය ජාලාවේ වෙබ් අඩවියක් ඇදුවා ගෝටා ගෝ හෝම් කියලා ඒක හැදුවේ එන අපි පොඩක් අප කරමුද බලන්න කියලා අපි කපුටු කා කපුටු කා මේ නිර්මාර්තු ලංකාවේම ඒගොල්ලෝ තමයි මේ ස්ලෝගන් එක ගෙනල්ලා ඕඩාවේ රාජපක්ෂට විදෙන්න ගැහුවේ කියන අපිට බලන්න එන වඩෙන් දෙන සහයෝගයක් ඕඩාවේ මෙන්න සෙට් එකේම වැඩ කරන්න ඕඩාවේ මෙන්න සෙට් එකේම වැඩ කරන්න ඕඩාවේ එතකොට පොඩි කාලේ ඉඳලම අපි මේ පහයට පෑගිලා දූවිල්ලට අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු කොට්ටාසය තමයි අපි නියෝජනය කරන්නේ. එදිනෙදා අම්බකරන් කන මිනිස්සු තමයි අපි නියෝජනය කරන්නේ. මොකද කියන්නේ අලු දූවිලි මතින් නැගුණු මොකද්ද මේ? ස්වයං රැකියා ආයතනයේ. ස්වයං රැකියා ආයතනයේ සභාපතිවරයා හැටියට මම සේවය කරනවා. දැන් නම් ඇත්තටම අපි මේ ගෝට ගෝ හෝම් කියන වචනේ. නන්දසේන බයයි සිරිසේනට කියන වචනය ගෙනාවේ අපි. ඒ වගේම කපුටු කාක්කා
බැසිල් 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 විසිල් කියන වචනේ මේ අද විශ්වපුරාම මේක විශ්වපුරාලා දිනනවා. එතකොට මේකට අද අයිතිකාරයෝ ගොඩක් හිටියත් අපි සතුට වෙනවා මේ ඔක්කොමලා අයිතිකාරයෝ. අයිතිකාරයෝ. මේ තරුණ ප්‍රජාව වෙනුවෙන් තමයි මම මේ වචනේ ගෙනාවේ. තරුණ ප්‍රජාව අවදි කරන්න තමයි මම පාරට බෑලා හදිසි නීතියයි අනිත් නීතියයි තියෙන වෙලාවේ. මුදල් අමාත්‍යවරයා භාර්ති කැරියා. ඒ භාර්ති කැරපු වෙලාවේ කඩාරින්න දීපන් කියලා ඔටු ස්ටේෂන් එක ගාවට මම බැස්ස වෙලාවේ මාව කුදලන් ගිහිල්ලා දාලා මට අන්ත නොමතික වද දුන්නා. එතකොට 2007 මේ කොම්පඤ්ඤ මීදියේ තමයි මගේ ගේ තිබුණේ. මේ මේ ෂෙන්ගරිල් එකට පිටිපස්සේ තිබුණ අපේ ඉඩකඩම් කඩලා ගෝඨාභය රාජපක්ෂ පිට රටවල් වලට විකුණනකොට 2007 මම කිව්වා මේ මානසික රෝගියෙක් මේ ගෝඨාභයට රටක් කරන්න බෑ කියලා. ගෝඨාභය ජනාධිපතිවරණයට තරඟ කරනකොට මම කිව්වා ගෝඨාභයට මේ මානසික ලෙඩාවට ඡන්ද දෙන්න එපා කියලා. මම තරුණයන් වෙනුවෙන් පාරේ ගෑස් එක උස්සන් ගිහිල්ලා පාර පාරක් ගානේ මුංගේ පාතාලෙන් ගුටි කාලා නොම්බිනා වද වින්දා. නමුත් අද මං මිනිස්සෙක් හැටියට සතුට වෙනවා. මම ගෙනාපු ගෝඨා ගෝ හෝම් වචනයයි මම ගෙනාපු කපුටු කාක්කා බැසිල් බැසිල් විසිල් කියන වචනයයි අද විශ්ව පුරාම වීදී ගිහිල්ලා තියෙනවා. ඒකේ සතුට අද මේ ඕනම අයිතිකාරයෙක් ගත්තට මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද තරුණයන්ගේ හදවත් වලට මම කතා කරා කියන එක අද මට දැනෙනවා. ඒකට අපි කියන්නේ අලු දූවිලි මතික් නැගුණු ෆීනික්ස් පක්ෂියා. ඔබ තමයි ෆීනික්ස් පක්ෂියා. ඔබද මේ වා දන්නවා දුප්පත් පන්තියේ හඬ දුප්පතුන්ගේ පීඩිත පන්තියේ හඬ නියෝජනය කරනවා. ඔබද කියන්නේ ආඩ බැරි මොකද කියන්නේ? වංචාව කරා අපි පාරට ආවා. ගෑස් වංචාව කරා අපි පාරට ආවා. ඔයාලා පෙට්‍රෝල් වලින් හොරා කෑවා. ඒකට අපි පාරට ආවා. රට බාලා බාරලියා. තමුසේ පිස්සෙක් කොයි. තමුසේ පිස්සෙක්. එනදි අපිට ඕනේ අපේ කියන්නේ මේ 225 දෙනා හරියට ජනතා නියෝජනයක් කරන ආණ්ඩුවක් තමයි ඕනේ. ජනතා පරමාධිපත්‍ය රගින ආණ්ඩුවක් තමයි අපිට ඕනේ. සමිති නායකෙක් එදා පටන්ම අපේ දෙක ජනාරගල හිටපු නායකෙක් එතුමා දාපු වීඩියෝ එක තමයි 127ක් ජනතාව බලලා ඒ 127න් අද ඒක තෙගුණ වෙලා ප්‍රගුණ වෙලා විශ්ව පුරාම වීදී ගිහිල්ලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම අපි ස්තුතියන්ත වෙනවා 70 පාටේ ජනගත කිරීම සම්බන්ධ. ඒ වගේම මම මේ අවස්ථාවේදී මම තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා අපි පිස්සුවට නෙමෙයි පාරක් පාරක් ගානේ දුක් විඳලා ගුටි කාගෙන මේ අරගලේ දියත් කරේ. මේ අරගලේ අපි මුලින් ඉඳලම ගෙනාවේ තරුණයන්ගේ ඇස්පික ඇරෙන්න ඕනේ පාරට බහින්න ඕනේ කියලා. ඒ වගේම මම තරුණයන්ගෙන් මේලා ඉල්ලා සිටිනවා කිසිම මොහොතක මේ අරගලය නවත්තන්න එපා. ජාතිවාදය වපුරන්න දෙන්න එපා. මේ අරගලය පාරක් පාරක් ගානේ දුක් විඳලා ගුටි කාලා ගෙනාවේ මේ අරගලය ගෙනාවේ නොමිනා වද විඳලා මාව පොලිසියේ තියලා දවසම කට උත්තර අරගෙන වද දීලා ගෙනාවේ. ඒක නිසා නවත්තන්න එපා මේ අරගලය දිවි හිමියෙන් පාරේ මැරුණත් අපි අරගලය නවත්තනවා. ප්‍රෙසිඩන්ට් අංකල්ටත් අපි කියන්නේ ඔයා තමයි අපිව ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ ප්‍රෙසිඩන්ට් අංකල්. ජනාධිපති බාප්පා thank you very much ජනාධිපති බාප්පා. නාමගේ බාප්පා නෙමෙයි මේ ජනාධිපති බාප්පා. එහෙනම් ඉතින් අරගලයට ජය වේවා කියනවා. එහෙනම් talk with lal මගේ YouTube channel එකත් එහෙනම් subscribe කරගන්න.